ಶ್ರೀಲಂಕಾ ನಿಧಾಸ್ ಪಕ್ಷ ನಿರ್ಮಾತೃ ದಿವಂಗತ ಅಗ್ರಮಾತ್ಯ ಎಸ್.ಡಬ್ಲ್ಯೂ.ಆರ್.ಡಿ ಬಂಡಾರನಾಯಕ ಮಹತಾಗೆ 63ನ ಗುಣಾನುಸ್ಮರಣೆ ವೆನ್ವೆನ್ ವು ಪ್ರಧಾನ ಸಮರಮ ಹೊರಗೊಳ್ಳ ಪಿಹಿಟಿ ಬಂಡಾರನಾಯಕ ಸಮಾಧಿ ಎದಿರಿಪಿಟದಿ ಪೆವತ್ತುನೆ ಹಿಟಪು ಜನಾಧಿಪತಿನಿ ಚಂದ್ರಿಕಾ ಬಂಡಾರನಾಯಕ ಕುಮಾರತುಂಗ ಮಹಾತ್ಮೆಯ ಎತುರು ಪಿರಿಸಕಗೆ ಸಹಭಾಗಿಯತೆನ್ अग्रमात्य दिनेश गुणवर्धन महताद ईटे क्वसिटिया इमिन्म पसुगेदा निदास पक्षे तनुतुरुवलिन इवत्कल अमात्य महिंद अमरवीर सह राज्य माते वरुण्वन लसंत अलगियवन सह रंजित सिंबलापिटेयान महतुरुंद ईटे एक्वसिटीम विशेषत्या मैडम पोटा कथा कर लांग मैडम निदास पक्ष तो बहुत मैं विधि प्रसंग विधाने कटी तो वाला लज्जा रहे नहीं पर वैरी कर ली बने हम तो हम लज्जा नहीं ले यार अगर मैं विधि अब बैठे नव श्रीलंका निदास पक्ष है निदास पक्ष है कदू बैंड ඇයි බැරි අපිට පුළුවන් අපිට බැරි කමක් නැහැ දැන්ටත් අපිත් එක සාකච්ඡා කරගෙන යනවා ඉතින් මෙතන වෙලා තියෙන්නේ නායකත්වයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයේ රටේ මිනිස්සු පිළිගනීද අනිත් අයගෙන් නම් ප්‍රශ්නයක් නැහැ මේ නායකත්වයේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා බණ්ඩාරනායක මහතාගේ 63 වන ගුණ සමරම වෙනුවෙන් තවත් උත්සවයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද පෙරවරු වේ පැවතුණා බණ්ඩාරනායක මෙතුමත් මැතිණියත් වාම ප්‍රගතිශීලී දේශපාලන පක්ෂ ඒකරාශී කරගෙන තම ආණ්ඩු හැදුවේ. ඒ ප්‍රතිපත්තිය තම අපි තුලක් තියෙන්නේ. ඒ නිසා අපිත් ඉදිරියේදී බලාපොරොත්තු වෙන්නේ වාම ප්‍රගතිශීලී දේශපාලන පක්ෂ ඒකරාශී කරගත් සම්දානයක් පෙරමුණක් හදලා මේ රටේ ජනතාවාදී ආණ්ඩුවක් හැදීමයි. මොන විතර අතරම කොරඹ අධිආරක්ෂක කලාප වෙන් කළා. ඔබතුමාගේ කාලේ මේ වගේ තිබ්බද? ඒක ඉතින් අධිආරක්ෂක කලාපෝ දාපු අයගෙන්ම තම අහන්න ඕනේ ඇයි එහෙම දැම්මේ කියලා. ඉතින් මේවා හොඳ දේවල් නෙවෙයි. ඉතින් ඒවා කරන්න කරන්න රටේ ජනතාවගේ නැගිටීම් වැඩි වෙයි. මේ අද තියෙන ප්‍රශ්න කිසිම දෙයක් මගේ පාලන කාලේ තිබුණේ නැහැ. මිනිස්සු දෙයියන්ගේ පිටෙන් කාලා බීලා සන්තෝෂෙන් හිටියා. බඩු මිල අඩුයි, පඩි වැඩි කෙරුවා. මුකක් සාහන දුන්නා, හොඳ පනත් පාර්ලිමේන්තුවේ සම්මත කෙරුවා. මෙවැනි අර්බුද මගේ පාලන කාලය තුල ඇති වුණේ නැහැ. කසේවිතත් ගල් මුදුර පිටි බණ්ඩාරනායක පිළිරුව අභියස වෙනදාමින් ගුණසමරු උත්සවයක් මෙවර දක්නට ලැබුණේ නැහැ. මේ අතර පසුගියද රාජ්‍ය මාත්‍ය දුරේක දෙවරුම් දුන් චාමර සම්පත් දසනායක මහතාද SWRD බණ්ඩාරනායක මහතාගේ 63 වන ගුණානුස්මරණය වෙනුවෙන් පැවති තවත් උත්සවයකට බදුල්ල බණ්ඩාරනායක ප්‍රතිමාව අභියසදී එක්ව සිටියා. අද දෙන්නේගේ පක්ෂයක් බවට මේ පක්ෂේ පත් කරගෙන යන්න දැන් අද කට්ටිය කටයුතු කරගෙන යනවා. අපි සිරිකොතට ගියේ නෑ. දයසිරි අවුරුදු 14 සිරිකොතේ ඉඳලා තමයි නැවත අපේ පැත්තට ආවේ. 2015 පක්ෂේ මාලියකම් හැටියට හිටපු මෛත්‍රීපාල සිරිසේන මහත්තයා තමයි සිරිකොතට ගිහිල්ලා රනිල්ට වැඳලා රනිල්ගෙන් ජනාධිපති කාර අරගෙන බදුල්ල රැස්වීමට එකට ආවේ. අපි ගියේ නෑ.